බඳින්න කලින් තමයි ඔක්කොම කතා බහ කරලා ඉවර කරගන්න ඕන. අපේ ගොඩක් කට්ටිය හිතනවා කසාද බැඳලා පස්සේ තමන්ගේ හිතවල තියෙන දේවල් දෙන්නත් එක්ක කතා බහ කරලා සමනය කරගන්න පුළුවන් වෙයි කියලා. කසාද බැඳලා පස්සේ දෙන්නෙක් එක්කෙනෙක් වෙනවද පුතේ? එහෙම හිතන්න එපයි. නැත්තම් මෙරි කරන්නේ නැහැ. බොරු. එහෙම පිටින්ම බොරු. ඕක තමයි විවාහ ජීවිතයේ තියෙන ලොකුම බොරුව. බැඳලා පස්සේ තමයි දෙන්න හරියටම දෙන්නෙක් වෙන්නේ. Himalaya Purifying Neem Face Wash කුරුලෑ ඉවත් කරන නිරෝගී සමක් ලබා දෙනවා. ඒ කියන්නේ ආදරය කරන කාලේ මහත්ය කන්න කැමති බත් නෝන කන්න කැමති පාන්. මහත්ය යන්න කැමති හික්කඩුවේ නෝන යන්න කැමති නුවරේලියේ. මහත්ය කැමති ගෙදරින් උයල කන්න නෝන කැමති කඩින් ෆ්‍රයිඩ් රයිස් කන්න. රයිට්? ඔහොම ගොඩාක් දේවල් තියෙනවා. අන්තිමට මොකද වෙන්නේ? එක්කෙනෙක්ගේ කැමැත්ත වෙනුවෙන් අනිත් එක්කෙනාගේ ආසාව යටපත් කරගෙන එයා එක්කෙනෙකුට ඉඩ දීලා නිකන් ඉන්නවා. එහෙම නැතුව බෑනේ සීනේ. ඔන්න ඕක තමයි පුතේ අපේ ගොඩක් කට්ටිය තමන්ගේ පවුල් ජීවිත අසාර්ථක කරගන්න හේතුව. එහෙම නැතුව බෑ කියලා කසාද බැඳපු ගොඩක් කට්ටිය කසාද බැඳට පස්සේ තමන්ගේ ආශාවන් තමන්ගේ අවස්ථාවන් පැත්තේ හිට ගන්නවා. අර කසාද බැඳින්නට කලින් මහත්ය කැමැත්තට හික්කඩු ගියපු කෙල්ල දැන් නුවරෙලියන්න මොන කියලා රණ්ඩු කරනවා. මහත්යත් මොකද කරන්නේ? සෙකන්ඩ් වෙන්නේ නැහැ. මහත්යත් ෆුල් ෆයිට් එක දෙනවා. ගෙදර හැමදාම ගෝරි. ජීවිතය අසාර්ථකයි. 100ට ඇයි එකපාරට මට ඒ වගේ දෙයක් කියන්න හිතුනේ? මගේ විශ්වාසයක් තියෙනවා පුතේ, දෙන්නෙක් විවාහ වෙනව නම් ඊට කලින් ඒ දෙන්න තම තමන් පිළිබඳ හොඳ අවබෝධයකින් කටයුතු කරන්න ඕනේ. විවාහ වුණාට පස්සේ ඒ අවබෝධය ලබා ගන්න බෑ. ඒ නිසා මම පුතාට කියන්නේ කලබල වෙලා උත්සව ලෑසි කරන්නට කලින් දෙන්නට දෙන්න කතා බහ කරලා ආශ්‍රය කරලා බලන්න. දෙන්නට දෙන්න ගැළපෙනවද? අදහස් හුවමාරු කරගන්න පුළුවන්? දෙන්නට දෙන්න ආදරේ දෙකිය. මට ඉතින් අංජලිගේ කතා කරන්න හරියට චාන්ස් එකක් හම්බුනේ නැහැ නේ සීයේ. හරි. මං ওই දෙන්නට කතා බහ කරන්න අවස්ථාවක් ලැහැත්ති කර දෙන්නම්කෝ. මම මේ කියපු දේවලුත් හිතේ තියාගෙන දෙන්නට දෙන්න සාකච්ඡා කරලා බලන්න. සාමී සන්තෝෂෙන් ජීවිතය ඉදිරියට පවත්වාගෙන යන්න පුළුවන්ද කියලා. ඊට පස්සේ පුළුවනි දෙවනි පියවරට යන්න. මතක තියාගන්න. කාලය අරගෙන හිමින් සැරේ අඳින චිත්‍රය තමයි කලබල වෙලා කුරුටු ගහලා බලිය ඇඳලා අඳින චිත්‍රයට වඩා වටින්නේ. එන්නකෝ.